මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරා. අද බලන්න බංග්ලාදේශයට වෙලා තියෙන දේ. වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. රට සම්පූර්ණ අරාජික වෙලා නන්නස්තර වෙලා මිනිස්සු මරනවා ගහනවා කොටනවා නීතියක් නැහැ ශේෂාධිකරණ වටලනවා. ඉතින් ඒ නිසා මේ රටත් අරාජික වෙන්න ගියේ. ලේ විලක් වෙන්න ගියේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවට ගහන්න ආපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඔක්කොම එන්න එන්න පාර්ලිමේන්තුව අල්ලන්න කියලා කියද්දි ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තුමා සම්පූර්ණ මේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගන්න කටයුතු කරපු තැන ඉඳලා මදුසාන් මේ අවුරුදු දෙක රනිල් වික්‍රමසිංහ මහත්තුමා අසාර්ථක වුණා නම් අපිට තීන්දුවක් ගන්න තිබ්බා මෙයා එක්ක ගිහිල්ලා වැඩක් නැහැ මෙයාට කරන්න බෑ කියලා. අපිට එහෙනම් විකල්පයකට යන්න තිබ්බා. හැබැයි මේ අවුරුදු දෙක සාර්ථකව කරලා ලෝකේ අපි දන්නවා මේ අපි හතර දිනාම දන්නවා ඔබතුමත් දන්නවා ලෝකේ කඩාගෙන වැටිච්ච රටවල් නැකිටින්න අවුරුදු කොච්චර කාලයක් ගියාද? ග්‍රීසිය තාම නැකිටිනවා. IMF එකට කී වතාවක් ගියාද? ඉතින් ඒ නිසා මේ කෙටි අවුරුදු දෙකක වැනි කෙටි කාලයක් තුළදී මේ රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ගෞරවයට යුතුයකම් ඉටු කරන්න කලේ ගුණ සලකන්න 21 වෙනිද වෙනකන් ජනතාව බලාගෙන ඉන්නවා. මම හොඳට පැහැදිලිව දන්නවා මේ මැතිවරණ ඕනනම් දිනන හැටි මං කොහොමද කියලා කියන්න අංක ගණිතය අනුව විශේෂයෙන්ම අපිට වඩා ගමේ අයනේ කියන්නේ. මම ක්‍රියාකාරීන් කැඳවලා අහපුවාම මොකද්ද ගන්න ඕන තීරණය කියලා කිව්වම 100%ක් කියනවානේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ වෙලාවේ අමතුම උදව් කරන්න ඕනේ කියලා. ඉතින් අපි මොකද්ද කියන්නේ? එතකොට අපි නෑ ඒක අහපෝ සම්පූර්ණ මේ සම්පූර්ණ අනිත් පැත්ත හරවන්න පුළුවන්. එහෙම හරවන්න බෑ. ඒ නිසා මම මේ පාර තීන්දුව ගත්තේ ජනතාවගෙන් අහන්න. ඒ නිසා විශේෂයෙන් මම කියන්න කැමතියි දැන් රාජසේවක වැටු. මදුසාන් අපි රුපියල් 10,000කින් වැටු පැඩි කරේ අමාරු වෙලාවේ. ඒත් රාජසේවකයෝ ගැන කල්පනා කරා. ඔවුන් සෑහෙන මහන්සියක් වෙනවා රාජසේවකයෝ විශාල සේවාවක් කරනවා. මම දන්නවා කුරුණෑ දිස්ත්‍රික්කේ ගත්තා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ද පළාත් සභාවේ නිලධාරින්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නිලධාරින්ද පුදුමාකාර කැපකිරීමක් කරනවා. ඒ අයට රුපියල් 10,000 දුන්නා අමාරුවෙන්. හැබැයි ඒ අය එක පිළිගත්තා. නමුත් වෘත්තීය සමිති ගණනාවක් ඇවිල්ලා ජනාධිපති කාර්යාලයේ වටලුවා. පෙළපාලි ආවා. සන්දේශ බාර දුන්නා. ඊට පස්සේ ජනාධිපතිතුමා මොකද කරේ? විශේෂඥ කමිටුවක් පත් කරා. විශේෂඥ කමිටුවට කිව්වා මේ එක පැත්තකින් වැටුප් වර්ධනය කිරීම අනිත් එක වැටුම් පිසුකතා නැති කිරීම සම්බන්ධ වැඩපිළිවෙලක් කියන්න කියලා. ඊට පස්සේ අතුරු කමිටු වාර්තාවක් දුන්නා විශේෂඥ කමිටුව. උදේසේන විරන්ද මහත්තයා තමයි ඒකේ සභාපති. ඊට පස්සේ අතුරු කමිටු වාර්තාව දුන්නාට පස්සේ ඒකේ කිව්වා මේ අවුරුද්ද කරන්න පුළුවන් මෙච්චරයි මේ අය වැයෙන් වැටුප් වර්ධනය කරන්න මෙන්න මේ විදිහට කියලා. ඒ නිසා අවුම් වැටුප් රුපියල් 55,000ට ගෙනල්ලා ඒ අයට සාධාරණයක් වෙන විදිහට වැටුප් වර්ධනයක් කරන්න තීරණය කරා. මේක ඉබේ මේ හදිසියෙන් දේශපාලන අනුව ගත්ත තීන්දුවක් නෙමෙයි. මේ ජනාධිපතිවරණය හින්දා ගත්ත තීරණයක් නෙමෙයි. විශේෂඥ කමිටුවක් පත් කරලා ඊළඟට මේක ගැලපුවා රටේ ආර්ථිකයේ. මේ ආර්ථිකයේ ප්‍රසාරණය වීමත් එක්ක අපට පුළුවන් ප්‍රමාණයට තමයි මේ වැටුප් වැඩි වෙන වැඩි කරන්නේ. කෙනෙකුට අර තර්කානුකූල ප්‍රශ්නය මතු කරන්න පුළුවන් වෙනවා. අර පහුගිය දවස්වල වෘත්තීය සමිති කරපු ඉල්ලීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැමිණලා ජනාධිපතිවරයාට කියනවා අපි රුපියල් 10,000කින් පඩි වැඩි කරුවොත් අපිට මේ තරම් මුදලක් දරන්න වෙනවා. අපි ඒක හොයාගන්නේ කොහොමද? හරියටම ඔවුන්ම තමයි මේ නිලධාරීන්ම තමයි සඳහන් කරේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ මේ තියෙන එකත් එක්ක කරන්න පුළුවන් උපරිමයෙන් තමයි අපි රුපියල් 10,000 වැඩි කරේ. එතකොට කෙටියෙන් අහමු. දැන් රාජසේවකයෝ 10,000ක් ඉල්ලනකොට වැට් එක 121කට වැඩි කරනවා කියලානේ වැඩි කරන්න වෙනවා කියලානේ කිව්වේ. ඒ මොකද්ද කරන්න හැදුවේ? අල්ලපු ගෙදර රාජසේවකින් ඉන්නව නම් එයාත් එක තරහ කරවන්නනේ. එතකොට දැන් මේ කොහොමද කරන්න කියලා කියන්නේ? මම ඉස්සෙල්ලා එතුමාගෙන් අහුවේ ඒක කරන්න විදිය කියන්නේ. ඒ කියන කතාව තමයි අපි බොහොම පැහැදිලිව මේ අවුරුද්දේ තුල කරන්න පුළුවන් කැලී ටික තමයි අපි කරන්නේ. එතකොට මේ අවුරුද්දේ එහෙම කරන්න නම් මේ විදිහට යනවා. හැබැයි අපේ ආර්ථිකයේ ප්‍රසාරණ වීමත් එක්ක රාජ්‍ය ආදායම අපි ඇත්තම කතාව මම අද කියන්නම්. IMF එක කිව්වා ඔයා ඔබතුමාලට මේ අවුරුද්දේ මෙච්චර රාජ්‍ය ආදායමක් උත්පාදනය කරගන්න බෑ කියලා. ඇත්ත කතාව. හැබැයි IMF එක කිව්වටත් වඩා උඩට අපේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කරගත්තා.